අවසරයි හාමුදුරුවන් වහන්ස, මේක කුසලය වර්ධනය කරගන්න වඩන්ති කියලා වඩන්ඩ කිව්වේ කොයි වගේ කර්ම දෙකක්ද කියලා එක උදාහරණයක් මගින් පැහැදිලි. හරියට හරි. දැන් එහා පැත්තේ බැම්මෙන් එහා පැත්තට දකින්නකොට අර ලස්සන රූපය වඩා ගන්න හදන්නේ අකුසලයක්ද නැද්ද? ඈ? අකුසලයක්. මොකද්ද හිතට එන්නේ? වඩා ගන්නද? ප්‍රිය භවක් නේද? ඒක වඩාගෙන සංචේතනා සම්පස්ස සංකාර කරලා යනවද? එහෙම නැත්තම් ඒක වේගයක් ආවේගයක් හැටියට එනකොට ඒක භාවිතා කළොත් මටත් අන් අයටත් පරිසරයටත් මොකද වෙන්නේ? දැන් මිනිස්සෙක් හැටියට හිතන් දෙපේ. දැන් මිනිස්සෙක් වෙනවද? අමනුෂ්‍යයෙක් හැටියට කටයුතු කරනවද? අමනුෂ්‍යයා වඩා වර්ධනය කරගන්නවද? මිනිස්සෙක් බවට පත් වෙලා අර අරිය ගුණ ධර්ම වඩා වර්ධනය කරගන්නවද? අන්න රිය ගමනක් යන්න එන්නේ එහා පැත්තේ තියෙන එක අයිති කරගන්න. මොකද සක්කාය දිට්ඨියෙන් මේක මම කියලා හිතාගෙන ඉන්නවා. නාම කොටසෙන් මේ රූප වේදනා සංඥා සංකාර හැමතිස්සෙම මොකද කරන්නේ? මට ඔළුවේ අමාරුයි, මට දතේ අමාරුයි, මගේ කොන්දේ අමාරුයි, මට කුසගිනි. මොකද කරගන්නේ දැන් නිතරම? දැනෙන වේදනාව වෙනයි, රෝන්දෙ ගහන වේදනාව සුදුසු නැහැ. කුසගින්න දැනෙන වේදනාව හරි, මොකද විපරිණාමයනේ රූපවල. රූප දෙන්න ඕනේ, රූපවලට රූප දෙන්න ඕනේ. රූපකාය සිද්ධ වෙනවා. රූපකාය අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං වෙනකොට පංචස්කන්ධය පරිහරණය කළ යුතුයි. ඔබ කියන්නේ ඉතින් කෑම කනවා කියන්නේ. ඔහු පංචස්කන්ධ පරිහරණය වීමක් තමයි වෙන්නේ. නාම රූප තමයි පරිහරණය කරන්නේ. කෑවත් බිව්වත් ඇන්දත් අතපය හේත මේ දෙල්ලුවත් පරිහරණය කරන්න වෙන්නේ නාම රූප මිසක් අර ඝන සංඥාව නෙමෙයි. නේද? එහෙනම් අපි වඩා ගන්න ඕනි අසුභානුසතිය, මරණානුසතිය, බුද්ධානුසතිය තමයි වඩන්න ඕනි. වඩනවා කියන්නේ මේ එන වේගය නිච්චසේ ගත්තොත් පවතින තාක්කල් අමරණීය වෙන්න පුළුවන්ද? මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඕකයි ඒකයි. එහෙම කියලා හිතලානේ දැන් මහත්යාව කසාද බැන්දි. මොකද වෙලා තියෙන්නේ දැන්? මරණීයද අමරණීයද? මරණීයයි නේද? දැන් අමරණීය වෙන්න මොකද කරන්න ඕනේ? අර එහා පැත්ත දැක්කහම මර අමර කළ යුතුයි. නීය කියන්නේ ඒකෙන් මිදී නිදහස් වී නේද? දැන් මාරයට ණය වෙන්නයි එන්නේ. එහා පැත්තේ රූපය එකතු කරන්නයි හිතෙන්නේ. චන්දං ජනේති. මොකටද? ලෝභෝ දෝසෝ මෝහෝ වෙන්ද නේද? දැන් චන්දං ජනේති වෙන්නේ. අලෝභෝ අදෝසෝ අමෝහෝ වෙන්ද කැමැත්තක් තියෙන්න ඕන. ඔය දෙකටම කැමැත්ත තියෙන්න ඕන. දැන් වඩා ගන්න ඕනි ලෝභෝ දෝසෝ මෝහෝද? ඔබ තීරණය කළ යුතුයි. අලෝභෝ අදෝසෝ අමෝහ ලෝභක්කේ දේසක්කේ මෝහක්කේද? අන්න දැන් කැමැත්තක් ආවනම් වහාම එතෙන්ට ඔබ අර ලෝභය වඩා වර්ධනය වෙන්නේ නැති වෙන්න, දේසය වඩා වර්ධනය වෙන්නේ නැති වෙන්න, මෝහය වඩා වර්ධනය වෙන්න එන හැම මොහොතකම සබ්බේ සංඛාරා. ඒව මොනවද? සංඛාර. අනිච්ඡාති. නිච්ඡාති වුණොත් සුඛ නැහැ දුක්ඛං. අත්ත නැහැ විපරිණාම ධම්මං. එහෙනම් මේක නිච්චසේ ගන්න බෑ. අනිච්ඡං. ඔන්න වඩන්නේ ඕක. ඔන්න වඩනවා. සුඛසේ ගත්තොත් දුක්ඛං. අත්තසේ තියාගන්න බෑ. විපරිණාම ධම්මං බව වඩා වර්ධනය කළ යුතුයි. කුසලය වඩා වර්ධනය කිව්ව ඔන්න ඕකට. හරිද? ආහරි. අවසරයි ආරයන් වහන්ස. රාග බව, දේශ බව, මෝහ බව, රාග ගති, දේශ ගති, මෝහ ගති දෙක මේ. ඔව්, මේ බව ගති වලින් ජාති හැදෙන හැටි මේ පොඩ්ඩක් තව පැහැදිලි කරන්න. හරියට හරි. ඔක්කොම හොඳ ප්‍රශ්න අහන. දැන් බැම්මෙන් එහා පැත්ත හරිනේ. දැන් මොනවද තියෙන්නේ? රූප.
මනෝමය කායෙන් එළිය මොනවද තියෙන්නේ? රූප. එතකොට මේ රූප හතපයි කියලා ඝන සංඥාවෙන් ගන්න සුදුසු නැහැ. ඔන්න පළවෙනි කාරණාව. මේ මේකෙන් පිට තියෙන ඒවත් ඇහැට රූප, කනට ශබ්ද රූප, නාසයට ගඳ සුවඳ රූප, නේද? දිවට රස රූප, නේද? එතකොට ආපු ප්‍රශ්නේ ආයිත් අහන්න. භව ගති ජාති. භව ගති ජාති. එතකොට දැන් මේ රූපය හරියට හඳුනා ගන්න බැරි වුණොත් මේක මම නම් මට පුළුවන්ද බාහිර රූපයේ බෙදලා අස් කරන්න? බෑ. නේද? අම්මගේ බඩට ඔක්කාන්ති උනේ අතපයද? නෑ. අන්න දැන් ඥානයක් තියෙන. මොකක්ද ආවේ? මනෝමය කාය. නේද? මනෝමය කායෙන් කොහමද රොටි හදනවා වගේ මේක හැදුවේ? උරා බීලා නෙමෙයි. අර අම්මා ගත්තාම න්‍යාම ධර්මයක් හැටියටයි මේක සකස් වෙන්නේ. මේක උරා බුණ්ඩ තාම නෑ නික. කොහමද උනේ? අම්මා ගත්තාම අර ගතියට ආනුව මොකද්ද ඇතුළුනේ? එක බීජයක්, එක විඤ්ඤාණයක්. හැබැයි මනෝමය කායෙන් එක විඤ්ඤාණයක් තමයි මනෝමය කායත් සමග දැන් හදන්නේ. එක විඤ්ඤාණ බීජයක එකතු කරන්නේ රුව රූප. එතකොට මේ භව අවස්ථාවේ තමයි බීජ එකතු කරන්නේ. ඔව්, දැන් භව අවස්ථාවෙන් ගත්ත එක තමයි රාග භව රෝන්දේ ගැහුවා, දේශ භව රෝන්දේ ගැහුවා, මෝහ භව රෝන්දේ ගහලා සංචේතනා කරලා සම්පස්ස කරලා සංකාර කරලා තියෙන බීජයක් ණය නිසා අම්මගේ බඩට ඔක්කාන්ති වුණා. එතකොට ඒ රාග භව, දේශ භව, මෝහ භව හදන හැම මොහතකම ගති රුව, ගති හඬ, ගති බල, ගති ගුණ සකස් වෙනවා. പ്രേත භූත, තිරිසන්, දිව්‍ය, මනුස්ස, බ්‍රහ්ම හැටියට. එතකොට මේක සකස් වුණාම සංචේතනා කරන්න නැතුව සකස් වෙන්නේ නැහැ, සම්පස්ස කරන්න නැතුව සකස් වෙන්නේ නැහැ, සංකාර කරන්න නැතුව සකස් වෙන්නේ නැහැ. එහෙනම් භව නිරෝධ කළ හැකි. රාග භව ගති හදන්න නැතුව නිරෝධ කළ හැකි. කොහොමද? රාග භව එනකොට නිච්චසේ ගන්න බෑ අනිච්ච. ඇයි? මේ රාග භව හැමතිස්සෙම පවත්වන්න පුළුවන්ද? බෑ. අන්න දැන් දන්නවා. දැන් අල්ලපු වැටේ අර බැක්කහම නෝනත් ගෙදර ඉන්නවා. හැබැයි තව එකක් එකතු කරගත්ත නම් හිතුණට ඔය රූපයත් නෝනගේ රූපයත් ඒ රූපයටත් මොකද වෙන්නේ? යම්පි ඉච්ඡං මරණයටපත් වෙනවා. දැනුත් වෙන්නේ ඒකමයි. දැන් පේන්නේ නැති වුණාට තප්පරෙන් තප්පරේ තප්පරෙන් තප්පරේ ඔබ වයස හදන්නේ කොහොමද? එහෙම නෙමෙයි එකතු කරලා. දිනෙන් දින සතියෙන් සතිය මොකද වෙලා තියෙන්නේ? විපරිණාමයට පත් වෙලා. දැන් හැබැයි ඒක මතක නැහැ. තාම ඇහුවත් කියන්නේ 62යි නම් 62යි. තප්පරයක්වත් ගන්නවද ගණනය කරලා? නෑ, මේක සිද්ධ වෙනවා. නේද? එහෙනම් අර රූපය ගත්තත් ඔය ටිකමයි. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. දැන් මේ රූපයත් එහෙමමයි. විඥාණයෙන් දැන් අල්ලගෙන ඉන්නේ. නේද? එහාට ඵලයන් චූංචෑන්, මෙහාට ඵලයන් චූංචෑන් කිව්වත් මොකද වෙන්නේ? ඒ වැඩේ කරන්න කියලා මේ වැඳ කියලා සිතින් කියනවා අරහෙට ඵලයන් මෙහෙට ඵලයන් කියලා. දැන් උස්සගෙන යනවා. තොරම් බලන්නත් යන්නේ මේක උස්සගෙනම තමයි. ඇයි? මමනේ ඇහෙන් රස උරා බොණ්ඩ, කනෙන් ශබ්ද රස උරා බොණ්ඩ මියුසිකල් ෂෝ වලට යනවා. එතකොට දැන් එහෙනම් මේක තේරුම් ගත යුතුයි. හැමතිස්සෙම උගුලකයි වැටෙන්නේ, නේද? එතකොට මේ බිහිවෙන දේ භූත. මොකද්ද භූත කියන්නේ? බිහිවෙන දේ. බිහිවීමයි භූත. මේ භූත කියන්නේ බිහි වුණොත් වැය වෙනවා. උප්පාදෝපි වයෝපි පඤ්ඤායති. බිහිවෙන දෙයට මොකද වෙන්නේ? වැය වෙනවා. කොයි මොහොතේද? වර්තමාන මොහොතේ. නේද? ඒකයි අර චිත්තක්ෂණ 17ක් හැටියට පෙන්නුවේ. බැඳෙන්නත් මිදෙන්නත්. හරිනේ? එතකොට
මේ චිත්තක්ෂණ 17 ගණන් කරන්න යන එකද කරන්න ඕනි මේක තේරුම් ගැනීමද? තේරුම් ගන්න. අපේ අය චිත්තක්ෂණ පාඩම් කරන්න යනවා. එතකොට මොකද වෙන්නේ? ධර්මය උපාදානය වෙනවා. ධර්මයේ උපාදානය වෙනවා. ඒකයි අන්න ඒවත් බලන්න ඕනේ. එතකොට බිහිවෙන දේ වැය වෙනවා නම් මට පුළුවන් ද නාම රූප වලට ආදරය කරන්න? නාම රූප වල ස්වභාවය මොකද්ද? ඉපදිලා රූපස්කන්ධය අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං දැන් කිව්වේ. වේදනස්කන්ධය අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං, සංඤස්කන්ධය අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං, සංඛාරස්කන්ධය අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං, විඤ්ඤානස්කන්ධය අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං නම් බිහි වෙලා වැය වෙනවා නම් චිත්තක්ෂණය තුල අපි පුජ්‍යලේක් මෙතන හදාගෙන ආදරය කරන්න යන්නේ නේද? එතකොට පුළුවන්ද බිහිවෙන දේ වැය වෙනවා නම් අපි ධාතු කරන්න යන හැම මොහොතකම ගතියක් හැටියට රාග ගති, දේශ ගති, මෝහ ගති මුල් බැහැගන්න. මොකද වෙන්නේ? රාග ගති, දේශ ගති, මෝහ ගති මුල් බැහැගන්න. අලුතින් මොකද කරන්නේ? මේ මුල තණ්හානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය හැටියට රාග බව, දේශ බව, මෝහ බව එනවනම් නිරෝධ කළ හැකිද නැද්ද? හැකි. බිහි වෙන රාග බව නිරෝධ කළ හැකි. අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති. දැන් ධාතු වෙයිද, ගති වෙයිද? නෑ නෑ. ධාතු කියන්නේ මට ඇලෙන්න තියෙන කැමැත්ත, ගැටෙන්න තියෙන කැමැත්ත, මනින්න තියෙන කැමැත්ත තමයි ධාතු. එකතු කරන්න තියෙන කැමැත්ත සං ධාතු වල අනිච්චං දුක්ඛං විපරිණාම ධර්මතාවය වෙනවා. ඔබේ ඔය හිතේ තියෙනවා පඨවි ගතියක්, ආපෝ ගතියක්, තේජෝ ගතියක්, වායෝ ගතියක්. එහෙනම් ගති වලත් මොකද වෙන්නේ? ගති වලටත් මොකද වෙන්නේ? ගති පඨවි වුණත් ආපෝ වෙනවා, තේජෝ වෙනවා, වායෝ වෙනවා. දැන් තේරෙනවද? එහෙනම් මොකටද මේ දඟලන්නේ? ඈ? වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් මේක සබ්බේ සංඛාරා. දැන් එකතු කරගත්ත දේත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. එකතු කරන්න අලුතින් එන දේත් අනිච්චං දුක්ඛ. ආසය වෙලා තියෙන දේත් නේද? අනුසය වෙන දේත් ආසය වෙන දේටත් මොකද්ද වෙන්නේ? දැන් ඔබ මීට ඉස්සෙල්ලා සක්විති රජ වෙලා ඉඳ ඇති. මොකද වුනේ? දැන් මිනිසෙක් වෙලා. මිනිසෙක් වෙලා ඉන්න පුළුවන්ද? මනුස්ස ගතිය පුළුවන්ද පවත්වන්න දිගටම? බෑ. සක්විති රජ ගතිය පුළුවන්ද පවත්වන්න? බෑ. එහෙනම් මේ නාම සහ රූප උපාදානය කර ගැනීමෙන් වෙන්නේ සංකිත්තේන පංච උපාදානක්ඛන්ධා දුක්ඛාර. එහෙමනම් අපි මේ බිහිවන දේ තුළ විපරිණාමය තේරුම් ගත්තොත්, එකතු කරලා තියෙන ගතිවලත් විපරිණාමය තේරුම් ගත්තොත් අපිට පුළුවන් බිහිවන දේ අනිච්චා දුක්ඛා විපරිණාම ධම්මා, ඒක එකතු කරන්න හදන දේ නිච්ච සුඛාත්ත වැරදි බව තේරුම් ගන්න. එතකොට භූත බිහිවෙන රාග බව, දේශ බව, මෝහ බව නිච්චසේ ගන්න බෑ අනිච්චං. නැත්තම් නිච්චසේ ගන්නවා නම් ධාතු වෙනවා, ධාතු වෙලා ගති වෙනවා. සුඛසේ ගන්න බෑ දුක්ඛං, සුඛසේ ගත්තොත් ධාතු වෙලා ගති වෙනවා නේද? අත්තසේ ගන්න බෑ, අත්තසේ ගත්තොත් ධාතු වෙලා ගති වෙනවා. එහෙනම් සබ්බේ ධම්මා අනත්. ඔන්න දැන් භූත ධාති වලට මොකද වෙන්නේ? ගති වලට. රෝදේ ගහන ගති නැති නිසා, කම්ම බීජ හදන එක නතර කරපු නිසා භව නිරෝධෝ ජාති නිරෝධෝ. ඉතල ගති වෙන්න ඉස්සෙල්ලා භව අවස්ථාවේදීම සතරකමටහන් වඩන්න. අන්න ඒකනේ කියන්නේ නේද? එහා පැත්තෙන් මේ පැත්තට බෝල එනකොට අත් දෙක දාලා අරහින් ඩෑෂ් ගහන්න හැදුවට අත් දෙක දාලා හරියට කවර කරොත් මොකද වෙන්නේ? බැරි වුණොත් මොකද වෙන්නේ? අන්න ඒකයි. එහෙනම් තමන්ගේ දක්ෂතාවය අනුව කොච්චර වේගයෙන් රාගය ආවත්, කොච්චර වේගයෙන් දේශය ආවත්, අනිච්චං දුක්ඛං විපරිණාම ධර්මතාවය වර්තමාන මොහොතේ නාම සහ රූපවලට යථාභූත ඥානයක් තියෙනවා නම් නේද? චක්කු විඤ්ඤයං සද්දං නිරූපං පා, සෝත විඤ්ඤයං ගන්ධම්
සද්දම් පාහ ගාන විඤ්ඤේය ගන්ධම් පාහ විඤ්ඤාණයක් ආයි හදන්නේ නැහැ. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේදී නාම සහ රූප දෙකම උපාදානය කරගන්න සුදුසු නැහැ, භාවිතා කළ හැකි. එහෙනම් ආක යන බාහිරින් එන උපකිලිට එන උපකිලිට එන ඇහි රැඳෙනවද? කනේ රැඳෙනවද? නැහැ. අන්න අපි තේරුම් ගත්තා. තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඔබ වහන්සේගේ අර දේශනා ඝන සංඥාවක් ගැන සඳහන් කරන්නේ. ඒකට සමූහ ඝනේ, සන්තති ඝනේ, කෘත්‍ය ඝනේ, ආරම්මන ඝනේ කියලා එහෙම ඝන හතරක් තියෙනවද? කොහොමද ඒක මේ හසේ උපදින්න? දැන් අපි දැන් දන්නවා නාම කොටස රූප කොටස. ඒක තේරුණාද? වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර්ය. ඔය පහටත් වෙන්නේ එහෙම කරලා අහෝසි වෙනවා. එහෙම කරන්නේ රූප කොටස පිළිබඳ. එහෙම කරන්නේ කොහොමද? රූප කොටස පිළිබඳ. නාම රූප ඉපදිලා වැය වෙලා යනවා නම් කවදාවත් නාම කොටසට බෑ රූප කොටස පච්චයා වෙන්න. කවදාවත් නාම කොටසෙන් රූප කොටසකට පච්චයා වෙන්න බෑ. ඒකයි කිව්වේ මේ ඇහැ තිබ්බට ඇහැට බෑ රූප එකතු කරන්න. කන තිබ්බට කනට බෑ බාහිරින් එන සංඥා රූප එකතු කරන්න. නාසයට බෑ බාහිරින් එන ගන්ධ සුවඳ රූප එකතු කරන්න. එක ඉපදිලා මනසින් නා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරයෙන් හඳුනගෙන මේවා නියාම ධර්ම. කවුරුත් හඳුන ගන්නවා නෙමෙයි. තත්ත්පුජ්‍යල ඝන සංඥාවක් හදෙන්න බෑ. නියාම ධර්ම සිද්ධ වෙයි. දැන් මේක එකතු කර යන්නේ කවුද? විඥානය ක්‍රියාත්මක කරනවා නියාම ධර්මයක් හැටියට. දැන් මාත්‍ය නැගිටලා කතා කරන්නේ ගුරු පුරුද්දෙන්. ඒක නියාම ධර්මයක් නේද? එතකොට මේ සංඥාව උපාදෝපි වයෝපි පඤ්ඤායති. මොකද්ද සංඥාව? චක්කු සංඥා, මේ ශබ්ද සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා වල ස්වභාවය. දැන් මං මේ කියන ශබ්ද සංඥාවට මොකද වෙන්නේ? කනේ හිටීද? මනසේ හිටීද? හිතුවේ නැත්තා නෑනේ. අන්න එහෙමනම් මොකද්ද ඇහුවේ ප්‍රශ්නේ? සමූහ ඝනේ, සන්තති ඝනේ. ආ, දැන් ඒ සංඥාව කනට ඇහිච්ච ශබ්ද සංඥාව ඝන කරගන්න පුළුවන්ද? ඈ, මට බැන්නාසේවත් මට බැන්නේ නැසේවත් පනවන්න බෑ නේද? මොකද ශබ්දයක් ඇහුණා වැය වුණා නේද? ඇහුන් නැත්තේත් නෑ, දිනවත් නෙවි නේද? ඒකයි කිව්වේ. දැන් දිත්තේව දිත්ත මත්තන් එක මාත්‍රයක් ඇහිලා තියෙනවා කියලා කියන්නත් බැරි විදිහට, නෑ කියලා කියන්නත් බැරි විදිහට වෙනස් වුණා. වෙනස් වුණා නේද? ඒ වගේ මේ බිහිවන දේ ඝන වෙන්නේ නැහැ. ඇයි? උපාදෝපි වයෝ. තේරුණා? ඔව්, ඒකයි තේරුම් ගන්න ඕනේ. මේ පංච නාම රූප ක්‍රියාත්මක වෙන විදිහ තේරුම් ගත්තා නම් එයා ඝන කරගන්න හැමතැනම භූත ධාතු වෙලා ගතිය. ඒක රූප ගන්න බෑ ඇතුළට. එයා ගති රුවක් ගන්න. දුර රූප, ළඟ රූප, ආජ්‍යත් රූප, බාහිර රූප, සියුන රූප, දුර වේදනා, ළඟ වේදනා උන් හදා ගන්න. ඒකත් මොකද වෙන්නේ? ඒකත් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්ම. එහෙනම් මේ ඝන කියලා කියන්නේ ඔය නාම කොටසින් ඔය රූප කොටස දැන් එකතු කරලා තියෙන එක මම නෙමෙයි. මම කොට ගන්න සුදුසු නැහැ. මොකද මම නොවේ කියන්නත් මමයි කියන්නත් ගන්ධ බෑ යන්ත දෙක. මේක බිහි වෙලා මේ දැන් අපි මේ අත වොන්නවා කියන්නේ නාම රූප. මේක හිතක් නැතුව මෙහෙම කරන්න බෑ. බලමුද මලමිනියක් කරා. පුළුවන් වෙයිද? නාම කොටස නැතුව පුළුවන් වෙයිද? බෑ. අත හොලවන්න බෑ. එහෙනම් මේක නියාම ධර්මයක්. මේ නාම රූප දෙකම බිහි වෙලා වැය වෙන බව තේරුම් ගත්ත කෙනාට සංඥා වේද හිතක් ආවොත් මීට ඉස්සෙල්ලා මට බැන්නා කියලා දැන් දන්නව. මොකද්ද දන්නේ? මේ එන්නේ නාම රූප ගිලඩු කරන්නයි. මේ එන්නේ මොකද්ද බිහි වෙන්නේ? වේද හිතක්. අර ප්‍රිය වෙලා තිබ්බ දෙයක් දැන් නොලබන හින්දා විපරිණාමයන් එනවා. එක නෙමෙයි දැන් එන්නේ දෙක. එක විපරිණාමයටපත් වුණා, දැන් දෙක එනවා. දෙකත් වෙන්නේ විපරිණාමයටපත් වෙනවා කියලා තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ සංඥාව, මේ ඇහෙන කනට සංඥාව
මොකද වෙන්නේ? ඝන කරගන්නේ මොකක් දන්නේ නැති හින්දද? අවිපරිණාම ධම්මං. මේ ධම්ම විපරිණාමයටපත් වෙනවා කියලා දන්නේ නැහැ. කනට ඇහෙන ශබ්ද රූප ධම්ම විපරිණාමයටපත් වෙනවා කියලා දන්නේ නැති හින්දා මේකත් උපාදානය කරගෙන ඉන්න හින්දා මම කියලා, බාහිර රූපත් එකතු කරන් ඉන්න හින්දා මම කියලා, දැන් මේක තේරෙන්නේ නැහැ. ධර්මඥානයක් නැහැ. තේරෙනවද? එහෙනම් ධර්මයක් ඥානයක් නැති වුණත් වෙන්නේ සංඥාව නිච්චසේ සුඛසේ අත්තසේ හිතින්නේ නැහැ. අනිච්චං දුක්ඛං විපරිණාමද උපවාසයේ දීර්ඝාසන අධිෂ්ඨාන කරනවා.